දශක පහකට වැඩි විශ්වාසය සහ වගකීම සමග ශ්‍රී ලංකාවට කාගෝ එවන්න හොඳම තැන ට්‍රයිකෝ. අයිබෝවන් සුපුරුදු ලෙස සුපුරුදු ලෙන්ගතු කමින් ඔගොල්ලොත් එක්ක එකතු වෙනවා සුපුරුදු වැඩසටහන. මම අර ගිය දවස් ටිකේ ඔයගොල්ලෝ දන්නවා අපේ ආදරණීය ජැක්සන් අයියා මෙලොවෙන් හැර ගියා. ඒ පිළිබඳ ලොකු ප්‍රශ්න ටිකක් මට ආවා. ඇත්ත ඇති සැටියෙන් කතා කරන්න ගිහිල්ලා මලගේ දවසෙත් ඒ අවමගුල් උත්සවෙත් ප්‍රධාන මාතෘකාව වුණේ සුදත්ත තිලක්සිරිත් ඩොක්ටර් බෙල්ලන තමයි ප්‍රධාන මාතෘකාව වුණේ. හැබැයි ජැක්සන්ට මඩ ගහපු අර ටෙස්ට් 1 චැනල් එක ගැන අල්ප මාත්‍රයක් කතා කරේ නැහැ. මම එදා අවසන් වැඩසටහනෙන් කිව්වා මින් පස්සේ මම ජැක්සන් අයියා ගැනවත් මේ සබ්ජෙක්ට් එක ගැනවත් කතා කරන්නේ නැහැ කියලා. නමුත් අවාසනාවකට කුමාරි මුණසිංහත් මාදිනී ජැක්සනුත් ඒ කියන්නේ දුවත් නවලියට කරපු ප්‍රකාශයකින් මට අවලාද නගලා තියෙනවා. ජැක්සන්ව මියදුනේ නියුමෝනියා තත්වයක් නිසා. ඒකට හේතුව හැටියට නළුවෙක් කියා ගන්නා YouTube කාරේ ගිහිල්ලා තිනවා කොහොමද ICU එකට ගියේ කියලා නොයෙකුත් කතන්දර කියලා තිනවා. ඒකට පිළිතුරු සැපය යුතුයි. ඒ නිසා අර මම කියපු දේ නැවතත් මම කරන්නේ නැහැ කිව්වට මේගොල්ලෝ මට යෝජනා කරනවා මේවට උත්තර දීපන් කියලානේ කියන්නේ. මොකද අභූත චෝදනා නගනකොට මං ඒවට පිළිතුරු සැපය යුතුයි. ඒකයි අද මේ වැඩසටහන කරන්නේ. සමා වෙන්න ඕගොල්ලන්ට මම අර කියපු දේ නතර කරා කියපු දේ කරන්න සිද්ධ වෙන්නේ මම සර්ව සාධාරණයි කියලා ඔබට තේරෙනවා ඇති. ඇයි මම මේ නැවතත් කතා කරන්න සිද්ධ වුණේ මේ සබ්ජෙක්ට් එකම කියලා. මොකද ජැක්සන් අයියට අපමණ රේණුකතරන්වත් මම මේ වැඩසටහනින් මඩක් ගහන්නේ නැහැ. මඩක් ගැසිය යුතු පුද්ගලයෙක් නෙමෙයි ඔහු. ඔහු ස්වර්ගයට ගිහිල්ලා ඇති. හැබැයි ඉතින් ජැක්සන් පවුලේ පුතු දෙන්නා වචනයක්වත් කතා කරේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝට මම සලූට් කරනවා ඇත්තටම. හැබැයි ඉතින් මේ වචනේ කිව්වටත් කමක් නැහැ. රිවට්ටියම් වල වගේ සමහර අය නැවත නැවත ඒක ආවර්ජනය කරමින් එකම දේ හෝද හෝදා මඩේ දාන කතාවක් තමයි සිද්ධ වෙන්නේ. ඒක ඒගොල්ලන්ගේ හැටියක් වෙන්න ඇති. එතකොට අර මම කලින් කිව්වේ සජිත මල්ලිට මං කිව්වේ මම මල්ලි මම තරහ නැහැ. මොකද ඔයත් ජැක්සන්ගේ පුතාම කියලා. ඉතින් මාදිනී දූටත් කියන්න තියෙන්නේ මේ පටන් ගැම්ම කියලා මන් තරහ නැහැ. මොකද ඔයත් කුමාරීගේ දුවනේ. ඒ නිසා ඔයත් එක්කත් මම තරහ වීමක් නැහැ. නමුත් ඔබලා කියන දේවල් වලට පිළිතුරු සැපයිය යුතුයි. මෙතෙන් සිට මම ඒ ගැනයි කතා කරන්නේ. මගේ නිර්දෝෂභාවයට කියන්නේ මේ මම ඕගොල්ලන්ට බයවත් මොනවත් නෙමෙයි. මම ඇත්ත ඇති සැටියෙන් කතා කරන ඕගොල්ලන්ගේ මිම්මෙන් කියනවා නම් YouTube කාරෙක් කලාකරුවෙක් කියා ගන්නා මිනිස්සෙක් කියලා නේ ඕගොල්ලෝ කියන්නේ. එතකොට ඒ අතර මට ඔයගලට මතක් කරන්න ඕන අපේ අර ටෙලිනාට්‍ය අපි විකාශනය කරා සුදා YouTube ස්ටුඩියෝ එකෙන්. නමුත් හේතු දන්නවා ඒක පල්ලෙහාට යනකොට ටෙලිනාට්‍ය වලට ඔබ සර්ච් කරත් එන්නේ නැහැ. ඒ නිසා ටෙලිනාට්‍ය සඳහාම වෙනම channel එකක් ආරම්භ කරා. හැමදාම මම ටෙලිනාට්‍ය පමණයි ඒක දාන වෙන කිසිවක් නැත. ඒක නම් කරලා තියෙන්නේ ටෙලි ඩ්‍රාමා විත් සුදා කියලා. ආදරණීය ලෙස කියන ඔයගලන්ට ඒ channel එක subscribe කරන්න ඔබට පුළුවන්. මේ මෙතන click කරාම Telegram විත් සුදා channel එක subscribe කරන ආදරණීයයි ඉල්ලන්නේ. එතකොට දැන් මම පටන් ගන්නේ මාදිනීගේ කීමට අනුව මම ඒකේ නවලිය පත්‍රය දාලා තියෙන එකක්ම කියවන්නම්. මගේ අප්පච්චි දැවැන්තේ. ඒ දැවැන්තයාට කූඹි එක ඇරියස් තිබුණේ නැහැ. ඒක අවිවාදයෙන් පිළිගන්නවා දරුවෝ. තාත්තා කියන්නේ ඒ අප්පච්චි කියන්නේ කලාකිත පෝෂණය කරපු මම හැමදාම කිව්ව වගේ අති දැවැත්තේ විශේෂෙන් ජැක්සන් අයට මං ආදරේ. ඒ දැවැන්ත රංගනයට තමයි මං ආදරය කරේ. ඔය පොඩි දරුවාට කියන්නේ ඔබත් මගේ දරුවෙක් වගේ ඔබ වැනි දූල දෙන්නෙක් මට ඉන්නවා. ඔබට අපහාස කරන්න හදනවා නෙමෙයි. කූඹියාගේ තරම ඔබට පෙන්වන්න හදන්නේ. ඔබට මතක නැතුව ඇති ඔබ ඉපදිලත් නැතුව ඇති මං විශ්වාස කරලා 1990 ප්‍රේමසිරි කේමදාසයන්ගේ මානසවිල ඔපර එක තිබ්බා. ඒ ඔපර එකේ රිහර්සල් කරන දවස්වල සිලෙක්ට් කරලා දෙවි මානසික ලෝකරයකේ වන දෙවියගේ චරිතයට ජැක්සන් ඇන්තනි. නමුත් ඊට පස්ව මොකක් හරි හේතුවක් උඩ ජැක්සන් ඇන්තනි එතනින් අයින් වුණා. ඊට පස්සේ වන දෙවියගේ චරිතයට ආවේ ග්‍රැන්විල් රොඩ්රිගෝ. මම දවස පුත්තුවා ග්‍රැන්විල් අයියත් ඇවිල්ලා ජැක්සන් ඇන්තනි ගැන කිව්වා. ඒ කියපුවා මම කියන්නේ ජැක්සන්ගේ ඔය කියලා කිව්වා. ඒක කියන්නේ. එතකොට වන දෙවිය කැරක්ටරේ කරේ ජැක්සන් කලින් කරපු එක ග්‍රැන්විල් රොඩ්රිගෝ කරේ. ඊට පස්සේ අපි අපරාක වේදිකා ගත කර රටවටේ සමහර දවස්වලට ග්‍රැන්විල් අයියට එන්න බැරි දවස්වලට ප්‍රේමසිරි කේමදාසයන්ගේ අති දැවැන්ත ලංකාවේ නිර්මාණය වූ අති දැවැන්තම ඔපරා නිර්මාණේ මාස 5ක් මාස 6ක් එක දිගට රිහර්සල් කරා අපි හැමදාම. ඒකේ වනදෙවියගේ චරිතේ ග්‍රැන්විල් අයියා නැති වෙලාවේ ආදරණීය කලාකරුවෝ නැති වෙලාවේ ඒකට පණ පෙව්වේ
අර ඔයා කියන කූඹියා බව මතක තියාගන්න. එතකොට ජැක්සන් කියන ප්‍රතාපවත් නළුවා කරපු චරිතය ග්‍රැන්විල් නැති වෙලාවට සුදත්ත තිලක්සිරි කරේ දුවේ ඒක බලාගන්න. එතකොට කූඹියෙක් හරි අර දැවන්තයාගේ චරිතයට පණපවන්න තෝරා ගැනීම ගැන කේමදාස මාස්ටර්ට ස්තුතිය ප්‍රකාශ කරන්න ඕන. ඒකයි මම පෙන්වුවේ. ඔයාට චූටියට කූඹියෙක් හැටියට පෙනුවට සුදත්ත තිලක්සිරි කියන්නේ කලාවේ යම්කිසි වැඩක් කරපු මිනිස්සෙක් වර්තමානයේ කරමින් ඉන්න මිනිස්සෙක් ඊට අමතර රටට වැඩදායි වැඩක් කරන මිනිස්සෙක් වැරදුණු තැන් වුණා ඒ වැරද්ද නිවැරදි කරගත්ත පුද්ගලයා එතනින් ඒ ඇති මොකද එතනටත් කියන්න තියෙන්නේ ඔයා එහෙම කිව්වට ප්‍රශ්නයක් නැහැ ඔයා කුමාරි මුණසිංහගේ දුව නිසා ඒ නිසා ප්‍රශ්නයක් නැහැ ඒක කුමාරි මුණසිංහ මට කියනවා මේ පුද්ගලයා කොහොමද රෝහලට ගියේ මොකද මම ගියේ ඔයාගේ පුද්ගලික රෝහලට නෙමෙයි ජැක්සන් ඇන් ෆැමිලි ජාතික රෝහලකටවත් නෙමෙයි ගියේ මම ගියේ ජාතික රෝහලට ඔයා කියනවා එහෙනම් විස බීජයක් ගියේ සුදාගෙන් හැබැයි ඔයාගේ විසබීජකම ඕනනම් මට ඒ ටු ඉසිට කියන්න පුළුවන් ජැක්සන්ට ඔයා කොහොමද විසබීජයක් වෙලා හිටියේ කියලාත් මට කියන්න පුළුවන් මාධ්‍යයේ ඔවා ගියා අර ඇපල් නුවන්ගේ වීඩියෝ එක දැක්කනම් තේරෙනවා ඔහු කියන දේවල් ඔබ ඇයි ඒවට උත්තර දෙන්නේ නැත්තේ ඒවා ගොඩාක් දේවල් තියෙනවා ඔබ මම දැක්ක තවත් එකකින් ඊට අමතරව Facebook වලත් මම දැක්කා මට දුරකථන ඇමතුණුත් ආවා ඔබ ජැක්සන්ට කොපමණ විසබීජයක් වුණාද කියනවනම් ඔබ ජැක්සන්ට හොරෙන් ගියක් හැදුවයි කියලාත් තියෙනවා මම දැන්නේ මේව නිවැරදි විය යුතුයි. හැබැයි ඉතින් ඇහෙන දේවල් සහ දකින්න දේවල් වලින් මම කියන්නේ. එතකොට ඔබ දෙපළ එකට හිටියේ නෑ කියලාත් කියන මේ පුද්ගලික දේවල් මේ ඇදලා මඩ ගහනවා නෙමේ. එහෙමනම් ඇයි ජැක්සන් අයියා එහෙම නොහිටියේ? ඔබ විෂ බීජයක් හින්දා වෙන්නේ නැති කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. කුමාරියක්ගේ මේ කටින් පිට වෙන්නේ නෑ මේ වැනි දේවල්. ඔබ කියන නිසයි මම කියන්නේ ඔබට එදත් ආදරේ. ඔබ කියනවා ඔබ කොහෙද ඉන්න කලාකරුවෙක් කියා ගන්නා පුද්ගලයෙක් කියලා. එහෙනම් මොන රෙද්දටද මගේ ටෙලිනාට්‍ය වල ඇඩ් කරන්න ඔයා මගේ ටෙලිනාට්‍යයේ ඇඩ් කරන්න ආවේ මොන රෙද්දකටදර කොහෙවත් කලාකරුවෙක් කියා ගන්නා පුද්ගලයෙක් නා එහෙනම් මොන හරි ඔයාගේ මොංගල් ගතියක් තියනවද මම අධ්‍යක්ෂණය කරන මං නිෂ්පාදනය කරන මගේ ටෙලිනාට්‍යය ඔයා ඇඩ් කරන්න ආයේ මොකටද ඕ ඇතින් ඕ ඇනි දේවල් අපිට කියන්න පුළුවන් ලස්සනට හැබැයි ඉතින් අපි මඩ ගහන්න කැමති නෑ මම නැවතත් කියනවා මම අවසන් කරලා තිබ්බේ මාව ගෙනල්ලා මේ තැනට දැම්මේ ඔබ දෙපළයි ඒ නිසා මට කරන්න දෙයක් නෑ ඔය පොඩි දුවටත් කියන්න තියෙන්නේ දැන් මේ කූඹියා ගමන කූඹියා හෙමින් යනවා හැබැයි ඉතින් සමහර අය ෆාස්ට් ෆෝවර්ඩ් දාලා ඉක්මනට ලොකු අතු අල්ලන්න ගිහිල්ලා වෙච්ච දේවල් අසන්තෑසි අපි දන්නවදුවේ ඔයත් දන්නවදුවේ මේක ඇතුළාන්තයේද ඔයා දන්නවදුවේ මේ දැන් කුමාරි මුණසිංහ කියන විදියට ඔයා කියන විදියට ජැක්සන් ඇන්තනි අවසන් මොහොත වෙනකම් පීවී 100න් ඉඳලා තියෙනවා පට්ටපල් කෙබරයක්. පැහැදිලිව කියනවා මම කවදාකවත් බොරු කියන මිනිස්සෙක් නෙමෙයි. හැමදාම සත්‍ය ප්‍රකාශ කරන්නේ. මගෙන් ඇහෙන් දුටුවදී තමයි මම කියන්නේ ජැක්සන් අයියා කියන්නේ දැවන්තයාට මගේ වචනයක්වත් පිට වෙන්නේ නැහැ මෙතන. මම ඇහෙන් දැක්කදී අර හෙදිව දෙන්නෙක් ආවා. මම කලාකරුවෙක් නිසා ඔවුන් කිව්වා අපි ඇයිද ආවේ කියලා ඇහුවාම ඔවුන් කිව්වේ අපි හිතුවා ඔබගේ හඬ සමහර විට දැනගෙන ඒකටවත් රියැක්ට් කරයිදෝ කියලා එහෙම කිසිම රියැක්ෂන් එකක් නැහැ මේගොල්ලෝ කියන්නේ. ඉතින් ලොකු දේවල් කියනවානේ හැබැයි ඉතින් එහෙම කිව්වයි කියලා දුවේ ඔයාගේ තාත්තනේ. ඉතින් ඒ නිසා ඒ ගැන මුකුත් කියන්න බෑ. තාත්තට ආදරණීය තාත්ත කෙනෙක්. ඒ ආදරණීය තාත්තාගේ ආදරණීයකම මම කලිනුත් කිව්වා ඔබ පළවෙනි විවාහයේදී. ඔබේ පළවෙනි විවාහයේදී ඔබ විවාහ වෙන දවසේදී ඒ ආදරණීය තාත්තාට දැනෙච්ච දුක ඔහු පිට කරන්නේ ලියලා. ඒ ලියන්නේ සරසවිය පත්‍රයේ පිටු දෙකක් ලස්සනට මට අද වගේ මතකයි මම එදත් ඕක මෙන්ෂන් කරා. ඒකේ ඔයාට තියෙන ආදරය ප්‍රකාශ කරනවා. ඒ ආදරය නිසාම තමයි දරුවෝ ඔයා වෙනුවෙන් මං කවුරු මොනව කිව්වත් ජැක්සන් ඇන්තනි එදා මහින්ද සහ ගෝතාලා ගෙනහල්ලා ඉස්සරහ තියාගෙන නිර්මාණශීලී අධ්‍යක්ෂක ජයන්ත චන්දසිරි නිර්මාණය කරපු ඒ රණවීරු වැඩසටහනේදී හැබැයි ඒක මෙහෙම දෙයක් කියන්න ඕන නිර්මාණශීලී අධ්‍යක්ෂවරේ දැන් මම අධ්‍යක්ෂවරේ නම් මගේ රඟපාන අය ඒ කතා කරන දේවල් දෙබස් ඔක්කොම මගේ අනුදැනුම පිට යන්නේ. එතකොට ජයන්ත චන්දසිරි නොදැන ඉන්න බෑ එදා දක්ෂණ අයියා කරපු කතාව. මම කියන්නේ ඇත්ත ජයන්ත අයියා ඔයත් මගේ මිත්‍රයෙක් ඔයා දන්නවා. ඔයත් මේ කතාව දැනගෙන ඉන්න ඕන මොකද හිතලුවක් හැටියට ඒ වෙලේ ආපු අදහසක් හැටියට ජැක්සන් ප්‍රකාශ කරා කියලා මම දන්නේ නැහැ. නමුත් මගේ අර්ථකථනයේ නම්
Jackson Anthony Evele ඒ කතාව කරේ දරුවෝ ඔයාට තියෙන ආදරයට. මොකද ආදරේ ඔයා සහ ඔයාගේ තාත්තා අම්මා කැමැත්තෙන් හිටියා. ඕන තාත්තෙක් අම්මෙක් කැමති තමන්ගේ දරුවා තියෙන ලොකුම තැනකට දීග දෙන්න කැමැත්තකින් ඉන්නවා. අපිත් එමය මමත් එමය. හැම තාත්තෙක් අම්මෙක්ගේ බලාපොරොත්තුව ඒකයි. ඉතින් Evele බලාපොරොත්තු වුණා ඔබේ ඉතින් ප්‍රසිද්ධ දෙයක් තමයි ඔබ නාමල් රාජපක්ෂව විවාහ කරගන්න කියලා ඒ අදහසින් ඔබ ඇසුරු කරයි කියන එක අපි දන්නවා ලෝකෙ දන්නවා. එතකොට ඒ සඳහා ඒ ආදරණීය තාත්තා Evele රණවීර ස්ටාර් තරඟයේදී ඒ ප්‍රකාශය කරේ බුදුන්ගේ කතාව ඇවිල්ලා රාජපක්ෂ හැතිකරේට ඒ කතන්දරේ කිව්වේ ඔබගේ ඒ අනාගතේ රජපෞලට ඔබව විවාහ කර දීමේ ඒ තාත්තාගේ තිබිච්ච ආදරණීය බලාපොරොත්තු. මම කිසිම වෙලාවක ජැක්සන් අයියාගේ ඒ කියන්නේ දොසක් කියන්නේ නැහැ තාත්තා කෙනෙක් ඕන දෙයක් කරනවා තමන්ගේ දරුවන් වෙනුවෙන්. නමුත් ඔබ දන්නවා කුමාරියක්වත් දන්නවා ඊට පස්සේ මොනවද කිව්වේ කියලා මේකෙත් ඔබම කියනවා අපෙන් වැඩ අරන් තාත්තගෙන් වැඩ අරන් අයින් කරා කියලා. ඔබට තියන්නේ ඔබනුත් වැඩ අරන් ඒගොල්ලෝ අයින් කරා කියලා තමයි. මොකද ඔවුන් කසඩේ බව අපිට තේරුණා. ජැක්සන් අයියටත් තේරලා ජැක්සන් අයියා පසුව නිශ්ශබ්දව හිටියා. මම දැක්කේ නිශ්ශබ්දව ඉන්නේ නැතුව අපි වගේ එළියට ඇවිල්ලා කතා කරන ජැක්සන් අයියට ඔටොඩියත් තා තනක් හැදෙනවා මිනිස්සු කිසි දෙයක් දෝෂාරෝපණයට ලක් වෙන්නේ නැහැ ඔයාගේ අප්පච්චි කොහොම වුණත් ඕගොල්ලෝ කිව්වට කිසි දෙයක් ලබා ගත්තේ නැහැ කියලා රාජපක්ෂ වරුන්ගෙන් මාගම්පුර වරායට දිය පුරවන වේලාවේදී ඒ සියලු දේවල් ප්‍රොජෙක්ට් එකේ සියලුම රංගන අංගන ඔක්කොම කරේ ඕගොල්ලෝ තාත්තගේ ක්‍රියේටිව් වැඩසටහන ඒව නිකන් නෙමෙයි පුතේ කරේ ඒවනේ ගොඩාක් තියෙනවා රාජපක්ෂ වරුන්ගේ හම්බ කරගත්ත නැහැ කියලා කියනනම් පට්ටපල් කෙබරයක් දරුවෝ ඒවා කෙබර කෙලින්න එපා මම නම් රාජපක්ෂරුන්ගෙන් ලබ්බක්වත් හම්බ කරලා නැහැ ලබ්බක්වත් හම්බ කරලා නැහැ ඒක වකීමෙන් කියන්නේ ඕන කෙනෙකුට චැලෙන්ජ් කරන්න පුළුවන් එදා ඉඳලා අද දක්වාත් කියනවා හැබැයි ඉතින් මම නැවතත් කියනවා ජැක්සන් අයියා කවුරුත් දොස් කියන්න එපා එදායේ බුදුහාඳුරන්ගේ ඥාතිකමට ආව කියලා නේද අර්ථකථනය දක්වන්නේ පසු කාලිනෝ ජැක්සන් අයියා කියනවා එහෙම කිව්වේ නැහැ කියලා මම ඒ ගැන තර්ක විතර්ක කතා කරන්න එන්නේ නැහැ කුමාරියක්කට කියන්න තියෙන කුමාරියක්ගේ සමහර චරිත තියෙනවා කාන්තාව කියන්නේ හරි සුකුමොළ ලස්සන කාන්තාවක් කියන්නේ එහෙමනේ අපි අර්ථකථන දෙන්නේ හැබැයි සමහර කාන්තාව ඉන්නවා මේ ලස්සනට පේනවා හැඩතල හොඳයි මූණ ලස්සනයි හරි කලාත්මක මූණක් තියෙනවා හැබැයි සමහර අය ඉන්නවා කට ඇරියාම වට්ටි අම්මල වගේ ඒ නිසා කට අරින්න නැතුව තරමට ඉන්න තරමට මම මේ ඒ කියන කාන්තාවේ මේ රූප සුන්දරිය වගේ ඉන්න කාන්තාවේ හැඩතල තියෙන ඒ වැඩ කිඩ දාන ඒ ලස්සන රූප සුන්දරිය වගේ ඉන්න කාන්තාව සමහර කාන්තාව මේ ඔබට මේ කියන්නේ ඒ ඒගොල්ලෝ කට හැරියාම හරි කැතයි අප්පිරියයි සමහර අය ඉන්නවා ඉතින් මේ අරපු ගමන් ලිද ළඟ සංගමේ වගේ තමයි ඉතින් කොච්චර කතා කරන්න ගියත් මෙහෙමයි මම නැවතත් කියන මම මේ වැඩසටහනින් නතර කරනවා හැබැයි කොතන තැනක ඔහු මට ඔබලා ඇඟිල්ල දික් කරනවා නම් මම ඇඟිල්ල දික් කරන්න පසුතැවිලි වෙන්නෙත් නැ මාගාව තව තියෙන ඕනනම් මං එදා රංගනගේ ප්‍රෝග්‍රෑම් එක කරපු වෙලාවත් මම කිව්වේ ඔබලාට ඔබ එදා කරපු ප්‍රකාශ වලට ඒ ටු ඉසෙට් මම උත්තර බඳින්න සූදානම් කුමාරියක්ගේ 2015 දැයට හිටති කලාකරුවෝ ටීම් එකේ ලීඩර් මම මහින්ද ගෝතයා වෙනුවෙන් රටවටේ ගියා ෂෝස් 21ක් කරා ආටිස්ලා 60 ගානක්ද 70 ගානක්ද එකතු කරගෙන ඔබත් එක්කෙනෙක් ඔබ ආවේ කායකද ඔන්නම් මට කියන්න පුළුවන් හැබැයි මම කියන්නේ මගේ උත්සාහය ඔබට මඩ ගැසීමවත් ඔබේ පවුලටත් මඩ ගැසීමවත් නෙමෙයි තව දෙයක් කියන්න ඕන සෝමරත් දිසානායකයන් කියන විදිහට ඔහු ප්‍රබල ලෙස කියනවා පළවෙනි දවසේ පාන්දර වගේ ඉරිදා වගේ දවසක මට මතක රෝහලට අරන් එනවා රෝහලට අරන් එනකොට අනුරාධපුර රෝහලෙන් රෙෆර් කරලා තිබ්බේ මගේ මතක හැටියට සංජී හරි මොමරි වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍යවරයා ඔහුට තමයි මේ සර්ජරිය බාර දීලා තිබ්බේ ඊට පසුව ඔබගේ සහෝදරයක් සහෝදරයෙක් ඉන්නවා මගේ මතක හැටියට එංගලන්තේ කොහේ හරි ඔහුට කතා කරලා ඔවුන් විසින් නිර්මාණය කරනවා වෙන වෛද්‍යවරුන්ට රෙෆර් කරනවා අර වෛද්‍යවරට මේ සර්ජරිය සඳහා සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ වෙන වෛද්‍යවරු දෙන්නෙක් කොහොම තුන්දෙනෙක් වෙනවා කියලා ඔහු කියනවා සෝමේය කියලා පන්දක්කදී පත්තරෙත් තිබ්බ වැඩසටහනුලත් තිබ්බ ඉතින් ඒ නිසා ඔබගේ බලපෑම් එතරටත් ආවා කියලා කියනවා එතනත් යම්කිසි දෙයක් ඔබගේ අර ඔබලා හිතන් ඉන්නවනේ මේ රටේ රාජපක්ෂරු වගේ ඔබලටත් බලයක් තියෙනවා ඔබටත් බලයක් තියෙනවා කියලා හිතන් ඉන්නවනේ දරුවෝ නෙමේ දරුවෝ පව් ඉතින් එහෙම කරන්න ගිහිල්ලා ඒවා ගැන චැලෙන්ජ් කරලා තිබ්බා මේවා මොකද පහුවදා ඉරිදා ගන්න තිබිත් ඒ සත්කම කරේ නැහැ ඉරිදා දවසේ පහුවදා තමයි කරේ එතුවක්කල් මෙච්චර හදිසි අනතුරටපත් වෙලා තිබිච්ච ජැක්සන් අයියා එළියලාව ඇයි ඒ එච්චර වෙලාවක් ගත වුණේ පහුවදා තමයි කරේ කියලා තමයි
මගේ මතකයේ නිවැරදි නම් සෝමරත් දිසානායක කියන්නේ එතරම් ගැටලු සහගත තියෙනවා ඔබ තමයි එතරම්ටත් ඔබගේ අර බලය පෙන්වන්න ගිහිල්ලා එතරම් ගැටලු සහගත තත්වයන් වලට මුහුණ දුන්නා කියලා තමයි අපිට තේරෙන්නේ වැඩසටහන අවසන් කරන්න ඉස්සෙල්ලා නැවතක් කියනවා කුමාරි මුණසිංහට කියනවා ලෝකයක් දන්නවා ලෝකයක්ගෙන් ඇහෙනවා සෝෂල් මීඩියා වලින් ඇහෙනවා අපේ කලාකරුවන්ගෙන් අපිට ලැබෙන අපි කතා කරන වෙලාවල් වලදී අපි දන්නවා දුරකථන වලින් අපිට එන්නේ දේවල් අපි දන්නවා ඔබ කිව්වාට මම ISU එකට ගිහිල්ලා මගේ විස බීජය ගියයි ඒකයි නියුමෝනියා තත්වයට ආවේ කියලා මම ගියේ ඉතාමත් පිරිසුදුව නාලා කරලා මමත් දන්නවා ලෙඩෙක් ගාවට යන විදිය හැබැයි මාගා විස බීජ තිබ්බේ නැහැ කුමාරියක්ක බලන්න කල්පනා කරලා බලන්න ඔබ ආදරණීය කුමාරියක්ගේ ජැක්සන් ඇන්තනිට කොච්චර විස බීජයක් උනාද ඔබ කියලා ජැක්සන් ඇන්තනිට කුමාරි මුණසිංහ කොච්චර විස බීජයක් උනාද කොපමණ දේවල් ජැක්සන්ට ඔබ ජීවිතේ කරලා ඇද්ද ඒ වගේම අර වටත් උත්තර දෙන්න ජැක්සන් ඇයි අර මේ ඇපල් නුවන්ගේ කතාවෙත් කියනවා ඔබ හිටියේ නැහැ එකට පිටට විතරයි පෙන්නුවේ කියලා එහෙමනම් ඇතුළාන්තයේ එහෙම වුණේ ඔබ විස බීජයක් නිසාද කියන එක මතක් කරනවා මම නම් විස බීජයක් නෙමෙයි මේ සමාජයටද මම විස බීජයක් නෙමෙයි අපේ කලා ශාස්ත්‍රයටද විස බීජයක් නෙමෙයි විස බීජ කවුද කියලා මම දන්නේ සමාජයට බාරයි මට කියන්න දෙන කුමාරියක්ගේ ලස්සනයි ඔයා. ඔයාගේ දරුවොත් ලස්සනයි. දරුවොත් පුතාලට මම විශේෂ සැලුට් එකක් දෙනවා. ලොකු පුතා අකිල දනුද්දර දැන් එදා ඔය සිනමා පටයේදී රඟපාපු කෙනෙක්නේ අකිලත් මම හිතේට විශ්වාස කරනවා. සෝමෙයියා එක කියලා තිබ්බම දැන්නේ. අකිලගෙන් අහන්නකෝ ඔය අනතුරට පස්සේ අකිල මං හිතන්නේ හිටියා. අකිල දන්නවා ගොඩක් දේවල්. අකිල පුතේ ඔයත් කියන්න. ඕගොල්ලෝ මම දරුවන්ට මොකුත් කියන්නේ නැහැ. ජැක්සන් අයියා කියන අර දැවැන්තයාට එක්ක මේ මාදිනී දුවේ මම කෝබියෙක් තමයි. හැබැයි මගේ කූමි ගමන හිමින් යනවා. ඔයාට කියන්න තියෙන පුතේ අර සමහර කුරුල්ලෝ ඉන්නවා මේ අත්තෙන් මේ අත්තෙන් මේ අත්තට පනිනවා. කූඹි අත්තෙන් අත්තට පනින්නේ නැහැ. කූඹියට පිහාටු නැහැ. අත්තටු නැහැ. ඉතින් ඒ නිසා පිහාටු නෙමෙයි කූඹියට අත්තටු නැහැ. කිරිල්ලියන්ට අත්තටු තියෙනවා. නිදහසේ අත්තටු පියාසරලා පියාඹන්න අත්තෙන් අත්තට පනිනකොට සමහර විට මගේ දරුවෝ පය පැටලිලා වැටෙන්න පුළුවන්. ඒ තරම් මේ සමාජයේ විෂමයි. අපි ඔය දැනගෙන ඉන්නේ මම ඔයාට ආදරේ මොකුත් නෙමෙයි මටත් ඔයා වගේ දූල දෙන්නෙක් ඉන්න නිසා තව කියන්න පුළුවන් පුතේ අනුරාධපුරේ ගිහිල්ලා අපි ස්වර්ණවාහිනියෙන් කරපු අවුරුදු සුවේ පුතේ ඔයාගේ තාත්තා අපහසුතාවයට පත් වෙච්ච එකක් කියලා මම නතර කරන්න පුතේ ඔයා මට කූඹියා කියලා සහ YouTube කාර්යය කියලා කියන්නේ එහෙමනම් ඔබට හැමෝම ඔබත් කලාකාරයෙක් මම YouTube කාර්යයේ කලාකාරයෙක් එකීම එකී නොකී හැමතරම ස්පර්ශ කරනවා මේ සමාජයේ හැමතැනක්ම මම දරුවන්ට ආදරය කර දරුවන් වෙනුවෙන් ගොඩාක් වැඩ කරන කෙනෙක්. ඒ නිසා මම ඔය දරුවටත් ආදරේ. ඔය ඒ තාත්තා අපහසුතාවයට පත් වුණා අපි ස්වර්ණවාහිනිය කරපු අවුරුදු සුවේදී අනුරාධපුරේ. ඊට පස්සේ අපිට තිබ්බේ මොකද්ද සාලියපුරද කෑම්ප් එක වට මතක නැහැ. අපිට අවුරුදු උස්සෙන් පස්සේ කෑම තිබ්බේ එතන. කෑමට කලින් බීම ටික තිබ්බා. ඔබත් හිටියේ ඔබගේ මල්ලිලත් හිටියා. මල්ලි එක්කෙනෙක්ව දෙන්නේ මට මතක නැහැ. අපිට පුතේ මෙහෙම විස්කි තිබ්බනේ දරුවෝ. විස්කි තියපු වෙලාව මට මතකයි හොඳටම ඔබ ඇවිල්ලා ග්ලාස් එකක් අරන් මෙහෙම විස්කි ෂොට් එකක් දාගෙන යනවා අපිත් එක්ක ඔෆිසර්ස්ලා හිටියා වාඩි වෙලා ජැක්සන් අයියත් හිටියා එවෙලේ තාත්තාට දැනෙච්ච දේ මම දැක්කා ඇස්පනා පිට මොකද අර ඔෆිසර්ස්ලා දැක්කපු රියැක්ෂන් එකත් එක්ක ඔබ විස්කි ෂොට් එකක් දාගෙන යනකොට ඒ තාත්තාට ඇතිවෙච්ච අපි කියන්නේ මේව මේ මඩක් හැටියට නෙමෙයි මගෙන් ඇහෙත් දැකපු දේ එහෙම අපහසුතාවයට ජැක්සන් අයියා එවෙලේ පත් වුණා කියන එකත් පුතේ ආදරණීය ලෙස මතක් කරනවා කිසිම තරහක් නැහැ වැඩසටහන අවසන් කරන්නේ මොනවාක්වත් නෙමේ එදා වැඩසටහන අවසන් කරේ සජිත පුතේ ඔයා මොනවා කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ මොකද ඔබ ජැක්සන්ගේ පුතා මාදිනී ඔයා මොනවා කිව්වත් තමයි ප්‍රශ්නයක් නැහැ ඔබ කුමාරි මුණසිංහගේ දුව මට සමා වෙන්න මාදිනී කියලා මට කියුනේ මාදවි දරුවෝ ඔයාට කියන්න තියෙන්නේ අර එදා වැඩසටහනෙත් මම අවසන් කරේ අයි කරන්නේ නැහැ කියලා මම අයි කරන්නේ නැහැ කියලා හිතුවේ මොකද ඕගොල්ලෝ මට බවුන්සර් එවනකොට බෝලෙන් දමලා ගහනකොට මට මගේ තියෙන බැට් එකක් මම බැට් එකෙන් ප්ලේ කරන්න ඕන මම මගේ බැට් එකෙන් ප්ලේ කරන හැටි හොඳට දන්නවා බෝලේ එන විදිහත් දන්නවා මොන බෝලේද කියලා හඳුනා ගන්න හැකියාවක් තියෙනවා මට කලින් ඔබට කියන්න තියෙන එදා වැඩසටහන මාදවි මම අවසන් කරේ දරුවෝ සජිත මල්ලිට මම කිව්වේ ඔයා කමන්නේ මම තරහ නැහැ මොකද ඔයා ජැක්සන්ගේ පුතා ඔයාටත් කියන්න තියෙන්නේ ඔයත් එක්ක මාදවි මම තරහ නැහැ මොකද ඔබ කුමාරි මුණසිංහගේ සුජාත දුව